දේ පුතේ ජීවිතයේ සහ විභාගයේ ජය ගන්න පාර කියලා දෙන ඇට්ලස් ශිෂ්‍යත්ව පාඩම් මාලාවත් එක්ක තමයි අපේ ආදරණීය දුවල පුතාලා මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ආදරණීය දුවේ පුතේ අපි එක දවසක් දා කීව ඔයාලට මතක ඇති මේ පරිසරයට ආදරය කරන්න කියලා පරිසරය රැක ගන්න කියලා මගේ පුතාට පුළුවන් නම් අවුරුද්දකට සැරයක්වත් තැලයක් හිටවන්න ඒක කොච්චර වටිනවද හැබැයි පැලයක් හිටවලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ ඒ පැලේට වතුර පොහොර දාලා රැක ගන්න ඕනේ ආරක්ෂා කර ගන්න ඕනේ ඒ නිසා පුරුද්දක් ඇති කරගන්න මොකද්ද ඔයාගා හැම උපන් දිනේටම ගහක් හිටවන්න පැලයක් හිටවන්න ඒ පැලේ රැක ගන්න එහෙම අවුරුදු 10ක් විතර යද්දි පුතේ ඔයා පරිසරයට මේ මිහි කතට මේ මිහි පොළවට පැල 10ක් දායාද කරපු උතුම් පුද්ගලයෙක් බවට පත් වෙනවා අපි පටන් ගන්න බොහොම සරලව නමුත් ප්‍රතිඵලය ගොඩක් ලොකු එකක් වේවි ඒ නිසා මතක තියාගන්න හැම උපන් දිනේටම පැලයක් හිටවන්න ඒ මතක් කිරීමත් එක්කලා අද අපි කතා කරනවා මොකක් ගැනද අවුරුද්ද ගැන මොකක් ගැනද පුතේ කතා කරන්නේ අවුරුද්ද ගැන මගේ පුතේ අවුරුද්දක් කියලා කියන්නේ දින වලින් ගත්තොත් කීයක්ද සති කීයක්ද මාස කීයක් ඔව් මාස වලින් ගත්තොත් නම් අවුරුද්දක් කියලා කියන්නේ පුතේ මාස 12ක් සති ඔව් සති වලින් ගත්තොත් පුතේ අවුරුද්දක් කියලා කියන්නේ සති 52ක් වෙන්න පුළුවන් සති 52ක් එහෙම නැත්නම් 53ක් ඊළඟට දින වලින් ගත්තොත් 365ක් එහෙමත් නැත්නම් 366ක් තේරුණාද අවුරුද්දක් කියලා කියන්නේ මාස වලින් කිව්වොත් මාස 12 ඊළඟට සති වලින් කිව්වොත් 52ක් නැත්නම් 53ක් අවුරුද්දක් කියන්නේ මා දින වලින් කිව්වොත් පුතේ 365ක් එහෙම නැත්නම් 366ක් මෙන්න මේ දින 366ක් තියෙන අවුරුද්ද ටිකක් විශේෂයි එයාට අපි කියනවා මොන අවුරුද්දක් කියලාද අධික අවුරුද්දක් කියලා මොන අවුරුද්දක්ද පුතේ අධික අවුරුද්දක් කියලා දින 365ක් තියෙනවා නම් එයාට අපි කියනවා සාමාන්‍ය අවුරුද්දක් කියලා මොන අවුරුද්දක්ද සාමාන්‍ය අවුරුද්ද දින 366ක් තියෙනවා නම් අධික අවුරුද්දක් දින 365ක් තියෙනවා නම් සාමාන්‍ය අවුරුද්දක් මගේ පුතේ මන් දෙනවා අවුරුදු දෙකක් එකක් තමයි 1998 දෙවෙනි අවුරුද්ද මන් දෙනවා 2020 දැන් මට කියන්න ඕනේ මෙන්න මේ 1998 කියන අවුරුද්ද සාමාන්‍ය අවුරුද්දක්ද අධික අවුරුද්දක්ද කියලා 1998 කොහොමද අපි කියන්නේ ඒ කියන්නේ මේ අවුරුද්දට දින 365ක්ද තියෙන්නේ 366ක්ද කොහොමද කියන්නේ ඔව් දැන් මගේ දුවල පුතාලා තියෙන එක එක යෝජනා එන්න පුළුවන් නමුත් සරල සාර්ථකම ක්‍රමය තමයි අවුරුද්දේ අවසාන ඉලක්කම් දෙක සම්පූර්ණ අවුරුද්දම නෙමෙයි පුතේ අවසාන ඉලක්කම් දෙක 98නේ එයා බෙදන්න හතරේ අවසාන ඉලක්කම් දෙක හතරෙන් බෙදන්න අබෙදන්න දැන් 9 හතරෙන් බෙදුවාම 2යි 2වරක් 4 8යි එකක් ඉතුරුයි මේ අට ගෙනාවා 18ට 4ව 4යි 4වරක් 4 16යි දෙකක් ඉතිරි සමානව බෙදන්න පුළුවන්ද බෙදන්න බෑ ඉතිරි වෙනවා එහෙනම් අවුරුද්දක අවසාන ඉලක්කම් දෙක මොකද්ද පුතේ අවුරුද්දක අවසාන ඉලක්කම් දෙක
මෙන්න මේ වගේ හතරෙන් බෙදුවහම සමානව බෙදන්න බැරිව ඉතිරි වෙනවනම් සමානව බෙදන්න බැරිව ඉතිරි වෙනවනම් ඒ අවුරුද්ද මොන අවුරුද්දක්ද පුතේ සාමාන්‍ය අවුරුද්ද එන 1998 මොන අවුරුද්දක්ද සාමාන්‍ය අවුරුද්ද සාමාන්‍ය අවුරුද්දක් නම් දින 365යි තියෙන්නේ සාමාන්‍ය අවුරුද්දක් නිසා පෙබරවාරි මාසයේට දින 28යි තියෙන්නේ ඔන්න වැදගත්ම කරුණු කාරණා ටික අවුරුද්දේ අවසාන ඉලක්කම් දෙක හතරෙන් බෙදුවාම සමානව බෙදන්න බැරිව ඉතිරි වෙනවනම් මේ ඉතිරි වෙන ප්‍රමාණය එකක් වෙන්න පුළුවනි දෙකක් වෙන්න පුළුවනි තුනක් වෙන්න පුළුවනි සමානව බෙදන්න බැරුව ඉතිරි වෙනවනම් ඒකට අපි කියනවා සාමාන්‍ය අවුරුද්දක් කියලා සාමාන්‍ය අවුරුද්දක දින 365යි තියෙන්නේ එහෙමත් නැත්නම් පෙබරවාරි මාසෙට දින 28යි තියෙන්නේ ඊළඟට බලමු 2020 දැන් මෙයාගේ අවසාන ඉලක්කම් දෙක 20 ඔන්න අපි 20 බෙදෙනවා පුතේ හතරේ අවසාන ඉලක්කම් දෙක හතරෙන් බෙදලා 20 හතරෙන් බෙදුවාම 20ට හතර ඒවා 5යි 5 4 20යි 20න් 20ක් බිඳුව ඔන්න ඉතිරි නැතුව සමානව බෙදන්න පුළුවන් එකක්වත් ඉතිරි වෙන්නේ නැහැ සමානව බෙදා ගන්න පුළුවන් එහෙනම් පුතේ ඉතිරි නැතුව සමානව බෙදන්න පුළුවන් නම් ඒ අවුරුද්දට අපි කියනවා මොන අවුරුද්දක් කියලාද අධික අවුරුද්දක් කියලා එහෙනම් 2020 කියන්නේ මොන අවුරුද්දක්ද අධික අවුරුද්දක් අධික අවුරුද්දක් නිසා මේ අවුරුද්දට තියෙනවා දින කීයක්ද පුතේ 366 අධික අවුරුද්දක් වෙන නිසා අවුරුද්දට දින කීයක් තියෙනවද 366ක් තියෙන ඊළඟ කාරණාව තමයි පෙබරවාරි මාසයේට දින කීයක් තියෙනවද 29ක් තියෙන පෙබරවාරි මාසයේට දින කීයක් තියෙනවද 29ක් තියෙන එහෙනම් ඕනෑම අවුරුද්දක් සාමාන්‍ය අවුරුද්දක්ද අධික අවුරුද්දක් හොයාගන්න මෙන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. මොකක්ද කරන්න පුතේ? අවුරුද්දේ අවසාන ඉලක්කම් දෙක හතරෙන් බෙදන්න. ඒ බෙදුවාම සමානව බෙදන්න බැරුව ඉතිරි වෙනවා නම් ඒක සාමාන්‍ය අවුරුද්දක්. ඒ කියන්නේ පුතේ දින 365ක් සහිත අවුරුද්දක්. එහෙමත් නැත්නම් පෙබරවාරි මාසයේ දින 28ක් විතරක් තියෙන අවුරුද්දක්. අවුරුද්දේ අවසාන ඉලක්කම් දෙක හතරෙන් බෙදුවාම සමානව බෙදන්න පුළුවන් නම් සමානව බෙදන්න පුළුවන් නම් ඒකට අපි කියනවා අධික අවුරුද්දක් කියලා. එහෙම නැත්නම් දින 366ක් තියෙන අවුරුද්දක්. පෙබරවාරි මාසයේට දින 29ක් තියෙන අවුරුද්දක්. ඔන්න අවුරුද්ද සහ අධික අවුරුද්ද සාමාන්‍ය අවුරුද්ද සහ අධික අවුරුද්ද වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් පහසුම සරලම නිවැරදිම ක්‍රමය. එහෙනම් මේ ක්‍රමය හරියට දැනගෙන මතක තියාගෙන අවබෝධ කරගෙන ඉන්න ඕනේ. හේතුව තමයි පුතේ මේ අවුරුද්ද සහ අධික අවුරුද්දෙන් අපට ඉදිරියේදී තව කතා කරන්න ගොඩක් කරුණු කාරණා තියෙන නිසා. එහෙනම් අදට සමුගෙන යනවා. හෙටත් සුපුරුදු ආදරයේ ලෙන්ගතුකම අරගෙන ඇට්ලස් පාඩම් මාලාවෙන් මං එනවා මගේ රත්තරන් දුවලා පුතාලා බලන්න එතෙක් පරිස්සමෙන් සතුටින් ඉන්න ආයුබෝවන්.